වසර 13,000කට පෙර යුගයේ පෘථුවියෙන් මැමත් සතුන් හා ප්‍රාග් ඓතිහාසික යුගයේ ඇතැම් සතුන් වඳ වී ගිය බව සැලකෙනවා. ඒ වඩාත් තහවුරු කරමින් වසර 13,000කට පෙර පෘථුවියට දෙවැන්ත උල්කාපාතයකින් ප්‍රහාරයක් එළවූ බව තහවුරු කර ගැනීමටයි විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇතේ. එය විද්‍යාත්මක සාක්ෂියක් නොවුනද පුරාවිද්‍යාත්මක සාක්ෂියක් වීම විශේෂත්වයක්. ලොව ඉපැරණිම ආගමික ස්ථානය ලෙස සැලකෙන තුර්කියේ ඉපැරණි ගොබ්ලිකි නම් වන ආගමික ස්ථානයේ ගල් කැටයමක් මගිනුයි මේ බව තහවුරු කරගෙන ඇතේ. මෙම ශෛලමය නිර්මාණය වසර 13,000ක් පැරණි වන අතර එය ගිජුලිහිණි පාෂාණය ලෙසද හඳුන්වනු ලබනවා. මෙම පාෂාණී ඇති කැටීමේ දැක්වෙන්නේ අහසින් පැමිණෙන යම් පාෂාණයක් වැනි වස්තුවක් දිස්වන ආකාරයයි. එය අහසේ තාරකා රටා කිහිපයක් අතරින් පැහැදිලිව පැමිණෙන ආකාරය හඳුනාගත හැකි බවද දක්වා තිබෙනවා. මේ පිළිබඳ විමර්ශනය කළ විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන් පවසන්නේ අදාළ ග්‍රහ පිහිටීම සලකා බැලීමේදී එමගින් පෘථිවිය යම් ගැටීමකට ලක් වූ බව පිළිගත හැකි සාධක පවතින බවයි. මෙම දෙවස්ථානයේ පවතින තවත් ශිලා කැටයම් මගින් විශාල ගිනි දළු නිකුත් වන ආකාරයක් සහ හානි සහිත පරිසරයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව නිසක වශයෙන්ම ක්‍රිස්තු පූර්ව 11,000කට පෙර යුගයේ පෘථුවියට යම් ආගන්තුක වස්තුවක් කඩා වැටි පෘථුවිය දෙවන්ත විනාශයකට ලක් කළ බව පෙන්වීම සඳහා මෙම කැටයම නිර්මාණය කර ඇති බවයි එඩින්බරෝ සරසවියේ පර්යේෂකයන් සඳහන් කරන්නේ. මෙම දෙවන්ත උල්කාපාතය පෘථුවියට පැමිණෙන ආකාරයද පරිගණකමකින් නිර්මාණය කිරීමට මේ වන විට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. ඒ අදාළ දෙවස්ථානයේ කැටයම් තුළ පවතින රාශි සලකුණු සැලකිල්ලට ගෙනයි. ඒවා අතරින් පාෂාණයක් පැමිණෙන ආකාරය සහ ගිනිදළු නිකුත්වන කැටයම අතර සම්බන්ධතාවය සැලකිල්ලට ගෙන තිබෙනවා. වසර 13,000කට පෙර යුගයේ ජීවත් වූ මිනිසා විසින් පෘථුවියට ආගන්තුක වස්තුවක් කඩා වැටීම සම්බන්ධයෙන් මෙවන් පැහැදිලි සාධකයක් නිර්මාණය කිරීම විස්මයජනක බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතිනවා. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.